විරාමෙන් පසුව නැවතත් අද දෙරණ සමගින් ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෙරදිනිය ගන්නරුව මාර්ගයේ බංගලහත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11:30ට පමණ සුඛෝපභෝගී මෝටර රථයක් ත්‍රිරුදරතේක ගැටීමෙන් සිදු වූ අනතුරින් ත්‍රිරුදරතේ ගමන්ගත් පුද්ගලයන් 2 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ත්‍රිරුදරතේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරටපත් මෝටර රථයේ රියදුරු පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් පෙරදිනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. රත්නපුර පානදුර මාර්ගයේ හොරණ ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී පාපැදීකින් ගමන්ගත් පුද්ගලයෙකු ලීකොටන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට යටවීමෙන් මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා හොරණ ඕවිටියාගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අම්බලන්ගොඩ එල්පිටිය සීනිගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා මෝටර රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ 67 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරුට නිඳ යාම හේතුවෙන් විමාන තුර සිදු ඇති බවයි. බද්දේගම දෙල්ගහ හන්දිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති අතර ගලේවල ඉහළ බම්බාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. බද්දේගම දෙල්ගහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අදාළ පුද්ගලයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියේදී තවත් යතුරුපැදයකින් පැමිණි නාදුන්න පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ හික්කඩුව කළුපේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර ගලේවල ඉහළ බම්බව ප්‍රදේශයේ පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ඉහළ බම්බව ප්‍රදේශයේ පදිංචි 2 දරුපියෙක්. මං එනකොට අනිනවා බීම දමන්න. මං කෑගෙනව කිසිම කෙනෙක් ආවේ නැහැ. ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින වැලි ජාවාරම් කරුවන් සඳහා ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනු ලබන පුද්ගලෙකු හුංගව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා කොට්ටාව බංගලාවත් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පමණ අයෙකු බවයි වාර්තා වන්නේ. පසුගියදා හුංගම පොලිසියේ රථවාහන අංශුවේ නිලධාරියෙකු විසින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක බලපත්‍රයක් පරීක්ෂා කිරීමේදී අදාළ බලපත්‍රය ව්‍යාජ එකක් බවට සැකපල වී තිබෙනවා. එහිදී අදාළ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙලෙස ව්‍යාජ බලපත්‍ර නිකුත් කරනු ලැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හුංගම පොලිසිය සමත් වුණා. මෙහිදී මුද්‍රණය කරන ලද ව්‍යාජ බලපත්‍ර 44ක් නිල මුද්‍රා 106ක් පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයක් ඊයේ දහවල් පොලිස් භාරයට ගැනුණා. මෙම ජාවාරම කලක සිට පාත්වාගෙන යනු ලැබ ඇති අතර ගැනුම්කරුවන්ගේ ඉල්ලුම මත විවිධ ප්‍රදේශවලට ගෙනවිත් විකිණීමද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සැකකරු කොට්ටාව බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් පමණ වන අයෙකු වන අතර ඔහු අඟුරුකොළ පැළ සාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් සිව්දෙස විශේෂාංගය. බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ පුපරණ ද්‍රව්‍ය තොගයක් අද අලුයම තිරප්පනේ පොලිසිය මගින් ගල්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුපරණ ද්‍රව්‍ය තොගය අතර පිත්තල ඩෙටනේටර් 30ක් අඩි 1 ඩෙටනේටර් 40ක් වයර් මීටර 140ක් නයිට්‍රජන් ගෑස් සිලින්ඩරයක් ඇමෝනියා කිලෝ 50ක් ඇතුළත්. මෙම පුපරණ ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ කැබ් රථයේ රියදුරට අමතරව තවත් පුද්ගලයෙකු සිට ඇති අතර ඔහු එම පුපරණ ද්‍රව්‍ය තොගයේ හිමිකරු බව වාර්තා වෙනවා. සකකරුවන් දෙදෙනා හා පුපුරණ ද්‍රව්‍ය තොගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අහුංගල්ල සහ කල්පිටිය අතර මුහුදේ ඩයිනමයිට් යොදා ගනිමින් මසුන් මැරීමේ නිරතව සිටි ධීවරයින් 5 දෙනෙකු හා ධීවර යාත්‍රාවක් වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සකකරුවන් සතුව තිබූ ඩයිනමයිට් හා ඩෙටනේටර් 2ක් ජංගම දුරකථන 5ක් හා පරිගණක යන්ත්‍රයන්ද වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගනුණා. සකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඩයිනමයිට් යොදා ගනිමින් මරණ ලද පරාවර්ගයේ මසුන් ප්‍රවාහනය කළ ලොලි රථයක් හා සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල සමුද්‍ර මාවත ප්‍රදේශයේදී ගාල්ල කොට්ටාස දෝෂණ මර්ධන අංශුවේ මගින් අත්අඩංගුවට ගැනුණා. ඇඹිලිපිටිය කොළොන්න බුත්කන්ද වනාරක්ෂිතයේ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක්
කොළඹ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. මලසිරුර තිබූ ස්ථානයේ සිවුරු රෙදි කැබැල්ලකට සමාන රෙදි කැබැල්ලක් තිබී හමු වී ඇති අතර ඊට ආසන්නයේ තිබී ස්වාමින් වහන්සේ පරිහරණය කරන කුඩයක්ද හමුව තිබෙනවා. ඒ අනුව මෙම සිරුර වික්ෂුන් වහන්සේ කෙනෙකුගේ දැයි දැනට සැකපල කරනවා. නුවරඑළිය කෝඩලුඔය නගරයේ විදුලි උපකරණ වෙළඳ සලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා. ගින්නෙන් අදාළ විදුලි උපකරණ සියල්ලම විනාශ වෙට පත්ව ඇති අතර විදුලි පරිපථ දෝෂයක් ගින්නට හේතුව වන්නට ඇතැයි සැකපල කරනවා. ඉංගුරක්ගොඩ පින්පාර ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තුල කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් ඉංගුරක්ගොඩ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා. වැටලීමක් මගින් මෙම ස්ථානයේ සොයාගෙන ඇති අතර සැකකරුවෙකු සමග අදාළ ස්කාගාරය තුල තිබී ගෝඩා බැරල් 3ක් පෙරන ලද ස්ප්‍රීතු ලීටර 45ක් සොයාගැනුණා. මිනිහිරිය බැවේ දිය නෑමට ගිය වයස අවුරුදු 65ක් පමණ වන පුද්ගලයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිනිහිරිය බැවේ දිය නෑමට සුදුසු ස්ථාන පවතින නමුත් ඔහු දියට බැස ඇත්තේ ඊට නුසුදුසු ස්ථානයකි. විදෙස් සහ ක්‍රීඩා පුවත් මේ කෙටි විරාමෙන් පසුව